බැංකු පොලිය අඩුම වෙලාවේ ලක්ෂ 5ක් ගෙවා වෙන් කරගන්න. මල්බෙරි රෙසිඩන්ස්. COVID-19 වෛරස ව්‍යාප්තියට එරෙහි එන්නත් නිෂ්පාදනය සඳහා ලෝ බොහෝ රටවල් සිය ප්‍රමුඛ අවධානය යොමු කළේ එය ගෝලීය වසංගතයක් ලෙස තවදුරටත් දැඩි බලපෑම් එල්ල කරමින් නැති පසුබිමකයි. එහිදී එංගලන්තයේ ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලයත් ඇස්ට්‍රාසෙනකා සමාගමත් එක් වී නිෂ්පාදනය කළ එන්නත මෙරටට ගෙන ඒමට අනුමැතිය හිමි වුණේ ඊයේ දිනේදී. එංගලන්ත ක්‍රමවේදයකට අනුව ඉන්දියාවේ සීරම් ඉන්ස්ටිටියුට් ආයතනය නිෂ්පාදනය කරන එන්නතයි මෙරටට රැගෙන එන්නේ. දැන් අපිට මේ 27 වෙනිදා පළවෙනි එන්නත් ප්‍රමාණය ඉන්දියාවෙන් අපිට ලක්ෂ 6ක් ඒ කියන්නේ 3 ලක්ෂයකට අපිට මේ එන්නත ලබා දෙන්න නොමිලේ ඒක එවනවා ලංකාවට. අපි ඊට පහුවෙන්නේ ඉඳලම මේ එන්නත මුලින්ම ඒ දොස්තර මහතුරුන්ට PHI මහතුරුන්ට හෙදියන්ට අපි ලබා දෙනවා. ඊළඟට දැන් හමුදාවේ හුඟක් අයකට වැඩ කරන පොලිසිය ඒයට ලබා දෙනවා. ඊළඟට ඉතුරු වෙන අය ඉතාමත්ම මේ හැදෙන්න පුළුවන් වයසක එයට අපි ලබා දෙනවා. ඒ අතරතුර අපි ඉක්මනින්ම ඊළඟට චීනෙන් රුසියාවෙන් ඒ වගේම මිලදී ගන්න ඉන්දියාවෙනොත් පිට එක කඩිනමින් ලබා දෙන්නට පුළුවන්. මේ අතර ඇස්ට්‍රාසෙනිකා එන්නත පිළිබඳව මෙරට ජාතික ඖෂධ නියාමන අධිකාරියේ අධ්‍යක්ෂ ජෙනරාල් වෛද්‍ය කමල් ජයසිංහ මහතා මෙලෙස පැහැදිලි කළා. ඉතාමත්ම දිවා රෑ නොතක අපේ විශේෂඥ කමිටු මේ සඳහා විශාල කැපවීමක් කළා. අපට ලැබිලා තියෙන සියලුම තොරතුරු අධ්‍යයනය කරලා තමා මේ තීරණය ගත්තේ. එන්නතකට පමණක් නෙවෙයි ඖෂධයකට සමහරලාට කෑම වර්ගයකට උනත් සංකූලතා ඇති වෙන්න පුළුවන්. එක එකනාට ඒ වෙනස් වෙනවා. නමුත් මේ එන්නතේ මහා විශාල සංකූලතා ගැටලුවක් අපිට දකින්න ලැබුණේ නැහැ. කලාතුරකින් ඒක දෙකක් වාර්තා වෙලා තියෙනවා. ඒවා අපේ විශේෂඥ කමිටු විසින් විශාල වශයෙන් ඇගීමට ලක් කරලා තමා මේ තීරණය ගත්තේ. මේ අතර එන්නත මෙරටට රැගෙනීමෙන් පසු ජනතාවට ලබා දෙන ආකාරය පිළිබඳව පෙරහුරු දෙකක් අද රාගමදී සහ පිළියන්දලදී පැවැත්වුණා.